Megadir Primanteni, Şudatmenin tüle jivite, Mahapudum jivite. Unvan se jiva manav ma pudum vidya kadar Swaminas ki handatte ko bo mehvano. Devdu te na bo mehvano. Obe melo ki hiti ant. Atmenin tüle jivatte ne patangatte impasse. Ma pudum ana kar swargi ka bendi ma ko bo jivatte ne patangatno. Ega jisu kyan ma jivan daaye ka bojne mamai. Jivan daaye ka phane mamai. එතනින් පෝෂණය වෙනකොට ඔබ ජීවත් වෙන්නේ වෙනම අත්දැකීමක්. ඒක ලෝකයේ අනිත්‍ය ජීවත් වෙන විදිය නෙමෙයි. ස්වාමීන් වහන්සේ පිලිප්ව සමාරියට යවන්න හේතුවක් වෙන්නේ එතන පීඩා සමයක් ඇති වෙන නිසා. ඒ ප්‍රශ්න නිසා සමාරියට යන්නේ. සමාරිය තුළ ශුද්ධාත්මයන් පිලිප්ව මෙහෙවන විදිය බලන්න. වචන කතා කළා කියන එක සම්ධනනගේ දූතය පිලිප්ට කතා කොට නැගිට දකුණු දෙස ජෙරුසලමේ සිටින ගසාවට බසින පාරට යන්නේ කිය. ඒකාන්තාර පාරකි. ඔව් ඒ කියේ. දැන් මොකටද යන්නේ? ඇයි යන්නේ? ඉන්න තැන ඉඳන් ඇයි ගසාවට යන්නේ? එතනදී මොකක්ද තේරුම? නැදන්නේ. ශුද්ධාත්මන මෙහෙවද්දි. එතන වෙනදේ සම්පූර්ණයෙන් කියන්නේ. එතන මේ පියවර ගන්න. විශ්වාසික මේ පියවර ගන්න ඊළඟ පියවර උනාසේ දිගාරින්නේ. එක පියවර එක දවසේ එදිනදා භෝජනය එදිනදා කුරුසියත් එක්කට යන්න තියෙනවා. එතනට යනකොට මොකද වෙන්නේ? ඔය ගියේ ඒ ඉතියෝපියා රටවැසියකගේ කන්දකී නම් බිසව යටතේ බොහෝ බලයක් තාවද. ඇගේ මුළු වස්තුවේ අධිකාරී උද. ඉතියෝපියා නපුන්සකෙක් වන්දනාව පිණිස ජෙරුසලමට ගොස් ආපසු යන විට තමගේ රජතේ හිඳ දිවසිර එසායාගේ පොත කියවමින් සිටියේය. බලන්න ඉතියෝපියානු නපුන්සකේ. නපුන්සකේ කියන්නේ පුරුෂ ශක්තියක් නැති දරුවෙක් හදන්න බැරි අනන්‍යතාවයක් නැති කෙනෙක්. තොර එතන යා කොච්චර බලවන්ත වුණාද හැබැයි යාගේ නපුන්සක භාවය කි බැලිකම තුළ යා හදන පසුබිම යසයා පොත කියව කියන්නේ වචනයද කතා කළ කියලා මා එවවදාල පියනන් වහන්සේ Taman වෙත ඇද ගන්නා අයකට මිස අන් කිසිවෙකුට මා වෙත පැමිණෙන්නේ නැහැ කිය මා පුදුමයක් නෙමෙයිද අන්නේ ජාතිකෙක් නපුන්සකෙක් යසයා පොත කියව කියන්නේ ස්වාමීන් වහන්සේ පුදුම විදිහට ඔබ මා වෙත ගන්න ඔබ ඉන්න තත්ත්වවලින් ස්වාමීන් වහන්සේ ඔබ මහා පුදුම විදියට ඔබ ඔබගේ ආසාවක් ඔබගේ ඉගෙන ගන්න ආසාවක් ස්වාමීන් වහන්සේට පෙරේතකමක් කැදරකමක් තියෙනවා නම් අවශ්‍ය කෙනාව ස්වාමීන් වහන්සේ ඔබ ගාවට එනවා දෙවියන් වහන්සේට සවන් දී දෙවියන් සියල්ලම උන්වහන්සේ විසින් උගන්වන ලබති දිවසාවලියදී ඇත දෙවියන් වහන්සේට සවන් දී උන්වහන්සේගේ ඉගෙන ගන්න සියල්ලම මා වෙත ඇති මේ ඉතෝපියන සම්බුද්දපුසකයා යසයා පුත කියවද්දි යසයා පුත කියවන අතරේ ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේගේ දියුතය එතනට එන්නේ. එතකොට පිලිප් එතනට එවන්නේ මෙහෙවන්න. අනිත් පැත්තෙන් පිලිප් ශුද්ධාත්මයන මෙහෙම වෙන විදිය බලන්න. නපුසකෙක් පැත්තෙන් එහෙම වෙද්දි. එතකොට එතනදී මොකද වෙන්නේ? ඒකට ආත්මයන් වහන්සේ පිලිප්ට කතා කොට ඔබ ඉදිරියට ගොස් රතයට ලංව ගමන් කර එක්වන්නේ වදාලසෙක්. පිලිප් ඔහුලඟට දිව ගොස් ඔයසා දිවසගේ පොත කියවන අසා ඔබ කියවන ඔබටදේ කියවන දේ ඔබට තේරෙයිදයි ඇසිය. දැන් පිලිප් මේ හැම පියවරක්ම ශුද්ධාත්මයන මෙහෙවන තැන. බලන්න ශුද්ධාත්මයන ඔබගේ හැම අවශ්‍යතාවයක්ම දන්න විදිය. අර නපුන්සකගේ වචනේ පරිසරයත් එක්ක ඉන්නේ නැද්දි ඇත්ත හිල්ල තුල ගමනක් යන්න ශුද්ධාත්මයන පරිසරය හදන විදිය. ඔබ ශුද්ධාත්මයන තුල ඉන්නවා නම් හිතන පිපාසිත නම් උනාසෙම ඉල්ලනවා ඔබගේ නපුරුසක භාවය තුළ බැරි භාවය තුළ උනාසෙ අදාළ කිනාව අදාළ දේ අදාළ පෝෂණය ඔබට දෙනවා එතනදී මගේ ආදර ප්‍රියමන්තනේ පිලිප් ඔහුත් එක කතා කරනවා වචන කතා කරලා කියනවා දිවසිවරයා නපුරුසක හැදි දිවසිරයා මෙසේ කියන්නේ කවරකු ගැනද තමා ගැනද වෙන කෙනෙකු ගැනද කියලා අහද්දි එවිට පිලිප් පිළිතුරු දෙමින් එකේ ශුද්ධ ලියවිල පාඨයෙන් පටන්ගෙන ජේසුස් වහන්සේ ගැන ඔහුට දේශනා කළේය. ඇදහිලා ඇති යන්නේ පණවිඩය ඇසීමෙනි. පණවිඩය ඇසෙන්නේ ඇතිවන්නේ උනාසේ ගැන දැසීමෙනි. පිලිප් ඒ නපුසකයා කුතර ඇදහිලා ඇති කරනවා. ශුද්ධාත්මයන් පිලිප් මෙහෙවන නොදන්න ප්‍රදේශයකට යන්න නොදන්න කෙනෙක්ට කතා කරන්න ශුද්ධාත්මයන් මහා පුදුම විද්‍යට ඒ සම්බන්ධතාවය ඇති කරනවා. ඔබ මාව එකතු කරන්න ශුද්ධාත්මයන් මුණගස්සන්න ශුද්ධාත්මයන් ඒ සම්බන්ධතාව හැම සම්බන්ධතාවයක් ඇතුළතම අබුසමි සම්බන්ධතාවය ඇතුළේ ඉඳන්ම අනිත් හැම සම්බන්ධතාවයක් ඇතුළෙම ශුද්ධාත්මයන්ව ඉන්න ඕනේ. ශුද්ධාත්මයන් නොයි ඔබ එකතු කරන්නේ.
එතනදී අවශ්‍ය පෝෂණය අවශ්‍ය තැනට උනාසේ අරගෙන යනවා. එතන සුද්ධාන්ත බැඳීමකින් ඔබ කෙනෙක් එක්ක බැඳෙනවා නම් ඒ බැඳීම තුළ ඔබ අරගෙන යන විදියක් තියෙනවා. පිළිප් නපුංසකයා ආලේප කරනවා. බෞද්ධිස්ම ස්ථාපනය කරනවා. වචනේ කියනවා ඔවුන් වතුරෙන් ගොඩනගා කල සමිදාන් මහන්සගේ ආත්මයානු පිළිප් හැරගෙන ගියසේක. හැරගෙන ගියසේක. එතන මිෂන් එක ඉවරයි. සුද්ධාන්ත බව ගන්නවා පිළිප්. එක තැනක ලින්දගේ දැන් ඉඳගින්න ගෙම්බෝගේ පල්වෙවි ඉන්න බෑ. අපි ගලන ගඟක් ස්වාමීන් වහන්සේ හමුවන ඒ මහා සාගරේ හමුවන ගඟක් වගේ. අපි නිරන්තරයෙන් ගලන ගඟක් එක තැනක නතර වෙන්න බෑ. දැන් ඔබ හිතනවා ඇති පෞල් ජීවිතය කියන තේ අතහැරලා නෑ. ඔබ හැම සම්බන්ධතාවයක් තුළම ගලන කෙනෙක් වෙන්නට ඕනේ. තියාගෙන මගේ කරගෙන පෙරතකමින් අල්ලගෙන කෙනෙක් නෙමෙයි අමුසැමි සම්බන්ධතාවය ගලන්නට ඕනේ. කාලෙන් කාලයක පරිණත වෙන්නට ඕනේ. මුලින් කතා කරන අර සුන්දර කතා කරන අර බාලාංශ මාතෘකා මාරු වෙලා ගැඹුරු තැනකට යන්නට ඕනේ. දෙමව්පිය දරු සම්බන්ධතා ගලන්නට ඕනේ. දෙමව්පිය දරුවව අතාරින්නට ඕනේ. විවාහයට පුජකවරයට පැවිදි ජීවිතයට අතාරින්නට ඕනේ. ඒ ගඟ ගලන්නට ඕනේ. මට මගේ වුණාට මගේ නොවන ආදරයක්. ජීවිතේ අතාරින්න නැතුව ඔබට පරිණත වෙන්න බෑ. ඒක ඔබට මම මේ ලෝකේ තාවේ කාර්යයක් සඳහා ඒ කාර්යය ස්වාමීන් වහන්සේ සම්පූර්ණ කරනවා. ජේසු ඔබව මෙහෙවන්නේ එවැනි ගමනකට යන්න. ජේසු ඔබ පෝෂණය කරන්නේ ඒ පෝෂණ ජීවදානක භෝජනය පානය මමයි. ඔබ යැපෙන්නේ රැඳෙන්නේ ඉන්නේ ජේසු ගාව. ඒ ශුද්ධාත්මයානු ජේසුව යව්ව වගේ ඔබ මාව යවන තැනකට යන්න වෙනවා. එතනදී ඔබම කරගෙන ඉන්න තැනක් නෙමෙයි. නැසේ වචන කතා කළා කියන්නේ ඒකාන්තයෙන් මම ඔබට කියමි. අදහන්නට සදාතන ජීවනයද ජීවනදායක ආහාරය මම මෙවනයි ස්වර්ගයෙන් බැස එන ආහාරය බැවින් ඒ පෝෂණය වන කිසිදු මිනිසෙක් නොමැරෙන්නේ. ඒ මෙහෙවීම ශුද්ධාත්ම මෙහෙවීම මහා සුන්දර ගැඹුරු තැනක්. ඒ මෙහෙම තුළ බලන්න වෙන්නේ ඔවුනත් වතුරෙන් ගොඩට ආකාර සමිදන් වහන්සේගේ ආත්මයන් පිළිප හැරගෙන ගියසේක. නපුංසකයා තවත් ඔහු නොදුටුවේය. ඔහු ප්‍රීතියෙන් තමාගේ ගමන ගියේය. ඔබගේ මගේ ජීවිතයේ දේව අම්මා ශුද්ධාත්මයෙන් පිරීලා ජේසු අරගෙන එලිසබෙත්තුමගේ ගෙදරට ගියායින් පස්සේ ඒ ගෙදර ප්‍රීතියෙන් පිරුණා. එලිසබෙත්තුම විතරක් නෙමෙයි බඩහිටිය කුසීදී දරුවා ප්‍රීතියෙන් ඉපුරුණා. ඒ ශුද්ධාත්මයනොත් එක්ක ඔබ බැඳෙන සම්බන්ධතාවය වෙන දේ. ඔබගේ හැම බැඳීමකම ඔබ ශුද්ධාත්මයන අරගෙන යද්දී ඔබ තුළ පිළිසිඳ ගන්න ජේසුත් එක්ක යනකොට එතන ඒ ජීවිත ප්‍රීතියෙන් පිරෙනවා. ඒ ප්‍රීතියෙන් පිරීලා ඔබ පස්සේ එන්නේ නැහැ. නපුංසකයාගේ ගමන යනවා. අපි කිසිම කෙනෙක් පස්සේ යන්නේ නැහැ. අපි අපේ ගමන යනවා. ස්වාමිනාසේ ඔබගේ මාව පෝෂණය කරන්න පුද්ගලයා දෙනවා. ඒ පෝෂණය ඔබට ඔබගේ ගමනක් තියනවා යන්න ජේසුත් එක්ක. පුද්ගලයා මත යැපෙන රැඳෙන ගමනක් නෙමෙයි. රහසේ පිලිප් මොකද කරන්නේ? ඔහු ප්‍රීතියෙන් තමාගේ ගමන ගියේ. ඉන්පසු පිලිප් දක්නලද්දී අසුත සීදීය. ඔහු කයිසාරියට පැමිණෙන තෙක් සියලු නුවරවල සැරිසරමින් සුභාසන ප්‍රකාශ කළේ. ඔබ මම අයිති මේ ලෝකෙට නෙමෙයි. ස්වාමිනාසේ ඔබ මම මේ ලෝකෙට වරතින කාර්යයක් සඳහා. උනාසගේ ජීවනදායක භෝජනයෙන් පෝෂණය වෙලා පානයෙන් තෘප්තිමත් වෙලා ඒ කාර්ය සඳහා ඔබ යා යුතුමයි. කාර්ය අයිති කරගන්න ඒ කාර්ය සඳහා ඔබ යන්න ස්වාමිනාසේ අද ඔබව කැඳවනවා. සදා බලය ජේසුම ආහාරයක් වෙලා ඔබට දෙනවා. ඒ ජේසුගේ ආදරයෙන් පිරීලා ශුද්ධාත්ම මෙහෙම නැතු වෙලා මේ කාර්ය කරන්න අවශ්‍ය වරම් ශක්තිය අද උනාසගේ ඉල්ලමු. අද පුංචි වෙලාවක් ගන්න ජේසුත්ක තනි වෙලා ඒ ශුද්ධාත්මයන්ට ආරාධනා කරන්න. මාව පිළිප යවුවා වගේ අද දවසේ මාව යවන තැනක් තියෙයි. මගින් ඔබවහන්සේ කරගන්න දෙයක් තියෙයි. ඒ සදා මගේ ස්වార్థය ආත්මార్థය අතහැරලා මගේ අස්ථාවරත්වය බය අතහැරලා ඔබවහන්සේට බය නැතුව පිළිතුරු දෙන්න උන්වහන්සේට ශක්තිය ගන්න. අද මුසුළු මොහොතක් ශුද්ධාත්මයන්ට බාර වෙලා යඥා කරන්න ආරාධනා කරනවා. ආමෙන්. ජේසුස් වහන්සේ